නිතර කියනවා වගේ අපි හිතන විදිහ කැන උපකල්පන අදහස් විශ්වාසයන් තමයි බලපාන්නේ අපි හිතන ක්‍රමය තීන්දු කරන්න. ඒ හිතන විදිහට තමයි අපිට දැනීම ඇතිවෙන්නේ. ඒ උඩ තමයි අප චරිියාව සිද්ධවෙන්නේ මේ ත්‍රිත්වය. හැඟීම් අදහස් සහ චරිාව. එතකොට සහරයට රුණාත්මක සිතුවිලි පහළවෙන්නේ අපි හිතන තත්ත්ය තුළා අප විශෂ වජතුම කිව්වගේ ආසිරවමාලගේ වෙනස්ව හිතන්න නං වෙනස්ව දැනන්න නං වෙනස්ව හැසිරෙන්න්න නං අර ඔබ කිව්ව වගේ අපි හිතන ක්‍රමයේ වෙනසක් ඇති කරන්න අප හිතම උදාාරණයක් කසයෙන් අපි ගමනක් යනවා සැලසුම් කරන් ගමනක් ය යනකොට ගහක් පචිල්ලතියන පාරි අපි බලාපොරත්තුුණන වෙච්ච දෙයක්. එතකොට ඒ අභියෝග ජයගන්න අපට කල්පනාරන්නි ගහයිංකන්නනවද වෙන පාරක්වයි යනවද. එ ගායිංකරනවා නඒකට එකතු කරගන්න ඕනවනව සම්පතමකක්ද මේ වගේ ඉතිංහ මෙතුමයා දෙපළම කිව්ව වගේ පැහැදිලිවම අපිට අභියෝගයක් ඇවිල්ල තියෙනවාසාම්ප්‍රධානකූල ලෙස අධ්‍යාපනය කරන්න යන්න බැහැ ඒ හුඩා අපි දුරස්ට අධ්‍යාපනය කර ඒවයි අභියෝගාව. ඒඒ ක්‍රමවේදයන් වෙනස් වන්න නමුඒ ක්‍රමවේදයන්ට එහා ගිහි රාසිර හය මාලගේ විශසක්ෂන ත්තුමිය වෝ අපි නිර්වාචනය කරගන්න ඕන ාතියක් විදිහට දෙම වපිය විදිහට අධ්‍යාපන විශේඥන් විදිහට දේශපාලඥන් විදිහයට මේ බිම හෙට දවස මේ ගෝලි අර්බුද ඇතුලේ ජාතියක් විදිහයටට නැවත නැගිටින්න අපි අපේ දරවා සූදානම් කළ යුත්තේ කොමකට අපි කවරුදන්න දෙයක් ොහෝ පරිමාණෙන් සිසුන් පිට යනවා ම පයි කියන්නෑ මකද දැුම තියෙන්න්නේ එතන නිසා දැනුම හභාගන යන්න පුළුවන් අය එතැට යනව නමුත් ඒ ක්‍රමවේදය වෙනස් කළ හැකි වෙනස් කළ යුතු ප්‍රවේශයකට යන්නට සිද්ධ වෙලා තියනවා ඒක නිසා මේක ස්තීරණාත්මකමදේ තමයි පාකල්පමය වෙනස පටන් ගන්න ඕන අපිටට බැහැ කියන්න එක වෙනස් කරන්න අභියෝගයක් හැබැයි ඒ අභියෝගයට මූනදීම හැර අපි තුන්දනාට හෙටරටතා තර වෙනට එන්න පුළුවාප කියන්න. නමුත් එහෙම යන්න බැරි කොටසක් මේ රටේ ඉන්න. අන්න ඒ අය යොමුක ලර කියපු විදිහට පවතිච්ච සමාජය තුළති බිච්ච විසමතාවයන් වලි නුත් බැටකාපු දරුවන්ට පවුල්වලට අපේක්ෂා බංගත්වයක් එන්න නොදන්න නං අපි ආකල්පමය වෙනසක් ඇතිකරගන්න එක ගෙදරින් පටන්ගන්න පුළුවන් අම්මට තාත්තට පුළුවන්. ගුරුවලුන්ට පුළුවන්. ඒගේම සමාජ සංවේදී ෘතිකයන්ට පුඩුවන් ඒ ආකල්ප වෙනස් කරන්න ඒ ආකල්ප වෙනස් කරන්න චර්ියාවල වෙනසකුත් කරන්න වෙන. ඔය මම විශසක්්‍ය දනු මරතින චර්යා ප්‍රජානණ චිකත් සාව කියන එක ඒක හරි සරල උදහරණයක් කෙනනරාව කිසාගෝතමීගේ කතාව නැවත මන් කියන නැවත නැවත කියන. මැරිච්ච නැති ගේකින් අබ හොයගන්න ව්වා බුදුරජාණන් වහන්සේ අර මරණය වෙච්ච දරුවාරංග හාම කිසාගෝතමි. ගේයින්ගට ගිය ගේන්ගෙ ගිය අබභහොයාගන්න බැරිවුනා සා කොතමිත එරුන්ගත්තා මරි ජනැතිගේෙවල් නෑ චරිාවක් පාවිච්ච කර සිතිවිල්ි වෙනස් කරනති මංහිතන්නේ මේ කොරෝණ අභෝග අපිට දීල තියෙන්නේ චරියාහන් වෙනස් කරන්න හිතන හැටි වෙනස් කරන්න. අධ්‍යාපනය කියන එක අපි විශ්වාස කරන දේ වෙනස් කරන්න ඉලක්ක වෙනස් කරන්න ඒ වෙනස් කරලා පතපොතේ තාක්ෂණ දැනුම පමණකට කොටු නොවූ භාාවමය බුද්ධිය අතිසේෙන් පෝෂණය කරපු දරුවේ හදන්න මොකද එහෙමයට තමයි හොඳ නායකෝ වෙන්න පුළුවන්. හොඳ සාමාජිකය වෙන්න පුළුවන් කණ්ඩායමක හොඳ පුරවැසියෝ වෙන්න පුළුවන්, හොඳ විද්වතුන් වෙන්න පුළුවන් අපට බිහි කරන්න පුළුවන් අති දක්ෂවෛද්‍යවරු. හැබැයි අති දක්ෂ වෛද්‍යවරු සමාජ සංවදී නැත්තං. අපි සේවය කරන්නේ මේ රටේ බහතරය කරන ගුරුත්හෙමයි. වෙන තුෘති කනොත් එහෙමයි. ඒක නිසා. අවසාන වසයෙන් මේ දෙපලට කතා කරන්නට තියලා. මේ කොලොස් වැනපෑය මේ ජාතික අභියෝගය හමුුවේ අපිට බල කරලා කියන්නේ. එක කරන්න පුළුවන්. හොඳ දේ බොහෝ සිදුවෙමෙන් පවතිනවා. අවාසනාවකට අර අපේ ආකල් පසිත්තුවිලි තුළ බිඳ වැටනු මනස තුළ අපි දකින්නෙම වැරත් අපි දකින්නෙමඩුපාඩුක මි කින්නෙම බැරිදේ. එහෙම වෙන් දෙපා. එක වෙනස් කරලා ජාතියක් වසයෙන්. ඒ කටයුත කරන්න මම මාධ්‍යීෙන් විශේෂයෙන් ඉල්ල නවා මේ කොවිඩ වසංගතය ඇතුළේ අපි දැකපු හොඳ දේවල් නෝහල් පද්ධතිවල ඉතාමත්ම සම්මානනීල වැඩකරපු වෛද්‍යවරු හෙදියෝ කම්කරු සහෝදරවරු ඉන්නවා. ගුරු පරම්පරාව තුළ අත්තේශය සාධනී වැඩ කරපු ගුරු මෑනිවරු පියවර න්න බහතරයක් එහෙමයි අවාසනාව හොඳ බහුතර නරකසුලුතරය විසින් යටපත් කරහම් එලියටෙන් නරක දේ පමණයි මාධ්‍යවේදදිගේ ම ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලනො මේ හොඳ දේවල් ඉස්මතු කරන්න. ජාතියට විශ්වාසයක් ඇති කරන්න. අද මේ ජාත්‍යන්ත්‍ර ළමාදිනය තුළ දරුවා බලගන්නවන්න ඔබේ පෑන මෙහේවන්න ස්තුතියි. සති හචරතුමන අපි ඉමීලාඟට අවසන් අදහස්කවීමට මන්ට සදාන වැනි කැන විශ්වවිද්‍යාලේ ෛද්‍ය පීටේ මමාරෝග විශෂත මහාචර සවන් මාලසුම සසන හත්මය වෙත මහචරතුමේ දැන් අපේ රටේ මේ පාසල් අධ්‍යාපනය කෙරෙහි දැන් අපි යොම්වෙන්න ඕනේ අපි දැන් පාසල්ල අන්න ඕනිි කියන කතා බහ ඇති වෙලා තියෙනවා. නමුත් කතවූ මාහසකිහිපය තුළ මේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වැඩිහරියක්ම බටකා. පිරිසක් අතර අඩුවාදෑම්ලාබින් සහ දුෂ්ක ප්‍රදේශවල ජීවත්වන පිරිස්වනවා ඒ දරුවන් ඒ දෙමවපයන් බොහොම කනස්සලට පත්වනු අවස්ථාවල් අපි දැක්ක අවසනෂය ඔබතුමියගෙන් දැන ගන්නට කැමති. අඩුවාදෑම්ලාබින් සහමේ දුෂ්කර ප්‍රදේශවලවාසය කර ජරතාව. ඉදිරියේදී මේ අධ්‍යාපනය වෙනුවෙන් පාසල් කරා යොමුුවීම කෙරෙහි සැලකිලිමත්ව යුත්තේ කෙසේද ඒ සඳහා ඔබ තුමියගේ උපදේශ කුමන්ත කියෙන කාරණාව. ස්තති සයිරී ඇත්තට මම ඒකට දෂ්කර පළත්වලටත් එක්ක තම එකතු කරන්න විශේෂය අවශ්‍යතා ඇති දරුවන් කියන එකත් මොකද තමයි මගේ විශේෂන භාවය ප්‍රධානම අන්ගේ. මම ඇත්තටම කියන්න කැමැති මේ අවස්ථාවදී. අපි කවුරුත් මුද්දින් මතක තියාගන්න ඕනේ අර මං කියපු මූලික කරුණ, පලවෙනි දවස්දාහා ස පලවෙනි අවුරුදු පහ සහ සාමාන්‍යයෙන් අවුරුදු දහයක් විතර වෙනකං ළමයක සංවර්ධනය කියන එක හොඳට මතක තියාගන්න. ඒක හින්දා අපි පාසල් අරිනක්කොට සමහර මේ වගේ විද්‍යාත්මක කරුණු නොදන්න කෙනෙක් හිතන්නපුොළවාන් අයෝ පෙර පාසල් ග නැතුරනට මනෑඇතික හොමත් ොයි මයි දුවපනෑ විදිෙන වයසනේ කියලා එහෙම නැත්තා හිතන්න පුළන් පොඩි පන්ති මිස් වනාට ලොක ප්‍රශයනය ඕෝලවල් ඒලල්ස් කරගන්න තිබුණනං ලොකු දෙයක් ළමයිඩි කියලා එහෙම හිතා පා නැන්ඩෙන් මාකය වගේ සෙල්ලම ලෝකෙ ගොලේවා සංගතයනකර ඇත්තම ස්සල්ලම පාසල් ඇැරිය ඩන් මාකය වගේ ඉතාමත්්‍යියුණු රටවල්ලොල එතකර ඒගලන් ඉස්සල්ලමෑරයේ පෙර පාසල. මර්තකතියාගන මේ පුංචිවායසිසි තමයි දරුවන්ගේ වර්ධනය ඉතාමත් හොඳට වෙන්නේ එතුකට අ ඩක්. ආසිරි කිව්වා වගේ නිවස්සේ දෙන අත්දැකම්වදින් අපිට ලොකු වෙනසක් ඇති කරන්න පුළුවන් දරුවන්ග සංවර්ධනයට හැබැයි දියුණු රටවලයි දියුණු වෙමින් පවතින රටවලලායි තියෙන ලොකුම වෙනස තමයි දියුණු වෙමින් පවත්තින රටවල්වල අ මම ඉස්සල්ලා කිව්වා වගේ. අවාසි සහගත තත්ත්වලට මුහුණදීපු වැඩි හිටියන්ගේ දරුවෝ තමයි වැඩිපුරඉන්නන්නේ ඒ ඇන අපි ප්‍රතිශතයක් හැඩිට ජනගහනය බැලුවතින් ජනගහනයේ වැඩිහරියක් ඉන්නේ අවාසි සහගත තත්ත්ව තියන ජනගහනයක්. ඒ වැඩි ප්‍රතිශතය තුළ ඒ ගොලන් ඒ දරුවන් ගත් හම අපේ දුෂ්කර පළාත්වල අඩුවාදායම් සහිතේ වගේ සමාජස්තරවලින් අවම අවස්ථාවල් තියෙන එතකට අපි ලංකාව ගත්තතින් වටුකරය එතකටඒබන් lumම් එහෙම එකන් එහමනජ නාගරිික ජනගහනය අධික ස්ථානවල ඉන්න දරුවන් තමයි. මේක වැඩි ප්‍රමතීරණයට පත්යෙන්නේ මොක්කද ඔවුන්ගේ නිවසෙත් අර දනවාදී පරිසරය නැතිහින්දා. ඉතින් අපි මේ දරුවන්ට මුල් තැන දෙන්න ඕනේ පාසල් පටන්ගන්නකොට ඒ දරුවන්ගේ දෙමාපියන්ටත් සමහරිි ශක්තියක් නැතිවෙන්න පුළුවන් දරුවන්වා නැවත පාසලට එන්න ලෑස්ති කරන්න මතකතියාගන්න මේ පැන්්ඩමික්කකෙන් පස්සේ. විශාල ළමයි සංඛ්‍යාවක් පාසල් අත්තහැර ගියපු දරුව බෞ්ට පත්වෙනවා. එතක ඒගලන්ට අධ්‍යාපනය සම්පූණ කරගන්න බැරිවුණේ සුදුසුකම් නොලත් පාසල් අත්හැර ගියපු දරුවන් බෞට පත්වෙනවා. ඒකට මූලිකර වුණේ ඒගලාන්ගේ අධ්‍යාපනය අඩ පනදින. ඉති එහෙම වෙන්න දෙන්න එපා. ඒවාගේ දරුවඉන්වානා අපිට කාර්මි කාංශවලටයමු කරන්න පුලන ඒවගේ මමහිතන රටේ දේශපාලාග්ඥවරූ එතකට ට ටීරණගන්න සියලු දෙනාම බලන්න්න ඕන මේ අවස්ථාව අපි කාර්මික විද්‍යාරවට බඳු ගන්න පුළොන් දරුව න්න්නවාද ඒවාගේ දේවල්නොත් අපි බලන්න වෙන ලොකු ළමයි ගත්ත හම පොඩි ළමයි ගත්තහම ඒගොලාම පාසට කහමරි යවන්න උනන්දු කරන්න ඕනි ොකද අපේ ලංකාවේ ට ඇතුරත්වීම ප්‍රතිශාය කට ගත්තත් ඉතාම හොඳ එතකට ඒක මේ පැඩමික් හින්ද අපට වැටෙන්න දෙන්න බෑ ඒකත් අපි බලන්න ඕනේ තුවෙනක තමයි මතක තියාගන්න පාසල කියන්නේ අකුරු සහ විදිමත් අධ්‍යාපනය ලබන තැනක් විතරන්නෙවෙයි ගොතා කත්දැකින් ලබාගන්න තයි එතකොට ඒකෙන් වැඩ්ඩි පුරුම අවසයක්ක් සිද්ධ වෙලා තියන්නේ තරුණ ළමයිට ටීනජස් ටගැන සාමානයෙන් අවුරුදු දහය සිටි දහට දක්වා මයි ගොඩක් මොඳ හැසිරීම් වගේම අරක හැසිරීමම්නොත් ඉගෙන ගාන තමන්ගේ යාලුවත් එක්ක එක තුවෙලායින් නිිගස සමාජශීලී වෙන්නේ ගැෙනගන්නවා පෝල් ිමි එක හිටගෙන ඉන්න දන්න ඉග ගන්නා කවරහරි ගැහුවතින් යාළුවකොට ඒක කොහමද අනිත ඇත්තක එක වෙලා බෙදාගන්න කෙනදන්න ඒවාගේ අත්දැක ටිකකාලකින් නොල භිච්ෂ දරුවතමයි දැන් පාසලට යන්නේ එතකොට පාසනට ගිහාම ඒ ගොලන්ටිකක් වෙනස් හැසරීම් සමහට අලුතෙන් ඇතිවේ තක මේ පණවිඩිය ගුරුවරුන්ට ඒක නැවත ගොඩනගා ගැනීමට දරුවන්ට අවස්ථාව දෙන්න ඉති ඒ තමයි සවර මට කියන තියන්නේ අපි මේ පණිවිඩේ ගෙනයන්න ඕේ දෙවාපියන්ට ගුරුවරුන්ට සහ රටේ තීරණ ගන්න කට්ටියට කියලා ඇති චරතුමේ අප අවස්සාන් වශයෙන් අදහස් ප්‍රකාශකිරීමට අවසාන අවස්ථාවට ප්‍රජාසෞඛ්‍ය විශේෂක්න වෛද්‍ය ආසිරි හේවා මාලගේ මහතන වෙතේ ඔබන්ට සූදානම් වෙන්නන්නේ. එතුමී සඳහන් කලා දැන් ලෝකේ අවශතාවේ බවට පත්වෙලාති වෙන්නේ එම්පති එබත තම් සහකම්පනය කියන කාරණනාව මූලික කරගත්ත ළමා පරපුරක් බිහි කරන්න කියන කාරනාව. ඔ ඇත් වදතුන ට අවශ්‍යයි රටේ සංවේගේ නොවයි, සංවේගේ තුලින් දුක්ක ධැනක දේවල්වලින් නොවෙේ. බහොම සතුටින් අනිත් කෙනගේ හැඟීමට ගරු කරන සමාජ වට පිටාව ගොඩනගන්න දැන් හැබැයි කොටු වෙලා හිටිපු ළමාමාන්සිකත්වය තුළ මේතත්වයට ගෙන ඒ මේ පූර්ණ වගකීම දෙමමා ඔපියන්ට ගුරුවරුන්ට සහ සමාජයේ සිද්නා අනිකුත් වැඩි හිටියන්ට පැවරෙනවා අපි ඒ සම්බදධෙන්නු ඔබ තුමියයට මෙමෝතේ සඳහන් කරන් තින තවත් අදහස් වලනුත් මේසා කචාවවසන් කරන සුදන වෙන්නේ ඔබ තුමියට අවස්ථාව ඇතිම දැන් අප මෙතන මුුණ දෙන ප්‍රශ්යක් තමයි අපි විශේෂයම පෙරපාසල් දර්මෝ ගත්ත හම අපි ඒගොලන්ට උගන්න සමහර සෞඛ්‍ය පුරුදු අපි උගන්නන විද්ධහ අනුව අර අපි බලාපොරොත්තුව වන සාරධර්ම සමාජ සංවී සංව දිීතාව සහකම්පනය කියන ගුණධර්මවලින් ඒගලු ඇත්වයිද කියන ගැටලු මතිවුණනයිතකොට කියන්නේ අපි කියනවා න කාගවත්ලඟට යන්න එපා ඇත්වෙල ඉන්න අතගන්න එපා කියන ඒ ඒ ත් සංගතියෙන් නිදන්න කියන කරුණු දෙමවපියයෝ බලගැන් වෙන්න ඕනේ මේ දරුවට නිසි ආකාරයට කියදන්න දෙමවපියවාගේ මිේ ගුරුවරු දෙගොල්ලොම ඇැ උදාහරණයක් විදිටි. ආච්චිි සීයට ගැන හොල බලන්න ඕන්නේ ගොලන්ට කරුණාවන්ත වෙන්න ඕනකටි ගල බලන්න යනවා හැබයි අපි බලන්නේයන්නේ වාවරණ පැලදගෙන අප ටිකක්ක ඇතින් ඉඳගෙන එහිමතම ඒගලතික කතතා කරන්න ඇත්ත අපි දිනපතා දුරකතයෙන් කතා කලතම ඒගලත්තගේ තොරතුර ගනකට අපේ න කරුණාවන්තකම වැැනි හිටට සැලකීම කියන ගුණධර්මය තියාගෙන ඒ තුළ කොහම අපි ශෞඛ්‍යපුරදු අනුගමනය කරන්න කියෙ එක දරුවන්ට විශේෂෙන්ම ේව පොිදරුන් පෙපාසල්වායස දරෝන්ට පණිවිඩිය දෙන්නවා. එතකොට අපි යාළු මිතුරු එක සම්බන්ධ වෙනවා එතකොට හැබැයි අපි බැලදගන්න බදාගන්න අතටත් දෙන්න නැහැ. නමුත් අපි ඇත ඉඳගෙන කොහොම දියගලට හිනා වෙලා ආයබුවන් කියල සංග්‍රහ කල අපේ මිත්‍රශීලී බව පවත්වාගන්න තකොට මේ ඒආකාරයෙන් මේ නිස පණවිදිිය නිසි ආකාරයෙන් දර්වාට ලබා දෙන එක දෙමවපියන්ගේ. රුන්ගේ විශේෂීමම පෙරපසල් ගරුවරුගේ විශාල වගකීමක්. ඉතින් එතකොටට ඒ එක පණවිඩයක් මට කියන්න වශ්‍යවෙන්න්නේ අනිතක තමයි අපේ දරවා පාසල්ට යැවීම සඳහා දැන් ව දෙන්සරේ සිට පාසල්ට යවීම සඳහා දරුවාව සූදානම් කරන එක විශේෂම දෙමවපියෝ ඒ වගකීම අත්‍ර ගන්නවනුම් ක්‍ර දැන් ගියවුරුද්දේ දෙද. දහනේ හෝ දෙදා ශිෂ්‍ය එක වසට ය දරුවන්ට පාසල්ට යන්න හම්බූ නෑදැන්ගතකට ඒගුලො දෙ එක වසට හෝ දු නවරට යන අලුති ඉලඟට පාසල් ගේමත් නතය මැඩම්කවගේ පසල් ගේමත් නැති දරු අතකොට මේ පාසලට යෑහමට දරවා තුළ යම් ඉස සූදානක් ඇති කරන්න ඕනතකට ඒ සූදානම ඇතිකරන එක දෙමවපියෝ කරන්න ඕනෑ මේ දරුවන්ට කතා කරලා විස්තර කියල ගලු දැනුවත් කල්ලා පෙර සූදානමකින් යතු දරවා පසල්ි ඇවති සෞඛ්‍ය පුරද්දදු නිසියාාකාරව යාාත්මක කරමින් දරුවට පාසල තුළ හැසරීමට වශ්‍ය ශක්තිය ලැබෙනවා. ඒ වගේම වැඩ හිටි වසසින දරුවන්ට නවයෝුණු ඇසන දරුවන්ටත් ඒ ගොට ඇතිවන ගැටලූ වෙන්න පුළොම් ප්‍රශ්න සසිල්ල සසා ච්චා කරල සූදා නම් කරලා දරවා පාසල්ට යවන්න එතකොට නිකම් පාසල්ට යවන්න හදන්නේ ඇැතුව එදැ තව සත්ති දෙකතුනක කාලයක් තියෙනව පසල් ආරම්භ වෙන කලින් තමන් නිවසේ සිට දරුවාව මේකට සූදානම් කරලා විශේෂයෙන්ම සෞඛ්‍ය පුරුදු කොහොමද තමන් කාගේවත් බලපෑමක් නැතුව ගුරුවරු කියන නිසාවත් ප්‍රින්සිිපල් කියන නිසාවත් නෙවෙයි තමන් කොම සෞඛ්‍යපපුරුදු බලගැන් වෙලා ඒවා ආරක්ෂ කරන්නේ කොමද කියන තත්තට දරුව සූදානාන් කරලා පාසල්ට යවන වගකීම දෙව උපයන් අතට ගන්න කියෙක මං කිය අසිච්චින කැමති